බලන්න මේ ගණක වෙන ස්කන්ධේ මහා ආරෝපණය ධනකී වූ අංශුවක් රූපේ පරිදි ඒකාකාරී විද්‍යුත් ශේෂ්ඨයක් සහ චුම්බක ශේෂ්ඨයක් පවතින ප්‍රදේශයක් ගමන් කරයි. ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨිය නොසලකා හරින්. එතකොට අපි දන්නවා මේ පැත්තට විද්‍යුත් ශේෂ්ඨයක් ක්‍රියා කරනවා. ඒ වගේම පොතේ තලයේ ඉඳලා උඩට මේ විදිහට චුම්බක ශේෂ්ඨිකුත් ක්‍රියා කරනවා. එතකොට මේ වගන්ති තුන සලකලා බලන්න ඕනේ. පළවෙනි වගන්තිය කියනවා විද්‍යුත් ශේෂ්ඨයේ විශාලත්වය E සමානයි 3mv වර්ගයේ බෙදීම 4 qav. B වගන්තියෙන් කියනවා P දී විද්‍යුත් ශේෂ්ඨය මගින් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය 3mv ගණය බෙදීම 4 qav. තුන්වෙනි වගන්තියෙන් කියනවා P දී චුම්බක ශේෂ්ඨය මගින් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය 0 වේ. එතකොට අපි දන්නවා චුම්බක ශේෂ්ඨයක ආරෝපිත අංශුවක් යම්කිසි ප්‍රවේගයෙන් චලනය වෙනකොට ගමන් කරන්නේ වෘත්තාකාර පථයක. ඒ කියන්නේ හැමතිස්සෙම ඒ චලනය වෙන දිශාවට ලම්බකව තමයි චුම්බක ශේෂ්ත්‍රය මගින් බලය යෙදෙන්නේ. එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රය මගින් යෙදෙන බලය මේ චරිත දිශාවට ලම්බක නිසා එමගින් කාර්යයක් සිද්ධ කරන්නේ නැහැ කියන එක අපි දන්නවා. එතකොට අපි සී වගන්තියට ගියොත් පීහිදී චුම්බක ශේෂ්ත්‍රය මගින් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය 0. ඔව් ඒක හරියි. මොකද පීහිදී විතරක් නෙමෙයි මේක හැමතැනකදීම බලය ලම්බකව යෙදෙන නිසා කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය 0. එතකොට සී වගන්තිය හරිය විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට අපි දැන් පිට බැලුවහම පේනවා මේක ආරම්භ වෙලා තියෙන P වලින් අවසන් වෙලා තියෙන Q වලින්. එතකොට P හිදී ප්‍රවේගයේ V, Q හිදී ප්‍රවේගයේ 2යි V. එතකොට ප්‍රවේගයේ වැඩි වෙලා තියෙනවා. මේ ප්‍රවේගයේ වැඩි වෙන්න අවශ්‍ය ශක්තිය ලබා දීලා තියෙන මේ විද්‍යුත් ශේෂ්ත්‍රය මගින්. එතකොට විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ලබා දීපු ශක්තිය අපිට ගණනය කරන්න පුළුවන්. එතකොට මේ ශක්තිය ගත්තොත් අවසානී චාලක ශක්තියෙන් ආරම්භ චාලක ශක්තිය අඩු කළාම විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් සැපයු ශක්තිය අපිට ගන්න පුළුවන්. එතකොට මේ ශක්තිය සමාන කරන්න පුළුවන් අපිට අවසානී චාලක ශක්තිය කියන්නේ භාගයක් m 2v වල වර්ගය. ආරම්භක චාලක ශක්තිය කියන්නේ භාගයක් mv වර්ගය. එතකොට මේ දෙක අඩු කළාම එනවා චාලක ශක්තිය විදියට 3mv වර්ගයට 2. එතකොට මේ චාලක ශක්තිය ලබා දුන්නේ කවුද? මේ විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් තමයි ලබා දුන්නේ. එතකොට විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ලබා දීපු බලය අපිට ගන්න පුළුවන්. ධන කිව ආරෝපිත අංශුවකට විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් බලය ඇති වෙන්නේ මේ දිශාවට. එතකොට මේ බලය විද්‍යුත් බලය කියන එක අපිට ලියන්න පුළුවන් කොහොමද? E ශේෂ්ත්‍රීයතාවයේ වරක් ආරෝපණය. එතකොට මේ බලය මේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම එකම විදියට ඉදිලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙකයි ඒ දුර පුරාවටම ඉදිලා තියෙනවා. එතකොට අපිට මේක විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ලබා දීපු ශක්තිය ගන්න පුළුවන් කොහොමද? මේ බලය වරක් බලයේ උපයෝගී ලක්ෂයට චලනයේ ලක්ෂයේ චලනයේ දුර විදිහට අපි ගත්තොත් මේ FE වරක් 2e කියන එක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ e q වරක් 2e. එතකොට මේ විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ලබා දීපු ශක්තිය තමයි මේ අංශුවේ චාලක ශක්තිය වැඩි වීම බවට පරිවර්තනය වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් 3 mv වර්ගයට 2 සමානයි e q වරක් 2e. එතකොට අපි විද්‍යුත් ශේෂ්ත්‍රය උත්තර කළොත් 3 mv වර්ගයට 4 qa වෙනවා. එතකොට මේ අපිට පේනවා ඒ ප්‍රකාශය දීලා තියෙනෙත් ඒ උත්තරේම තමයි. ඒක නිසා විද්‍යුත් ශේෂ්ත්‍රය උත්තර පිළිබඳ මේ ප්‍රකාශය හරි. ඒ නිසා ඒ ප්‍රකාශය හරි. එතකොට අපි බලමු දැන් ඉතුරු වෙලා තියෙන B ප්‍රකාශය විතරයි. එතකොට B ප්‍රකාශයේ තියෙනවා P හිදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය මගින් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය 3 mv ගණයට 4. එතකොට අපි P හිදී විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය හොයනකොට අපිට පාවිච්චි කරන්න තියෙන ලේසිම සමීකරණය තමයි කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියන්නේ ක්ෂමතාවය. ක්ෂමතාව සමානයි F වරක් V කියන එක තමයි අපිට පාවිච්චි කරන්න තියෙන ලේසිම සම්බන්ධය. එතකොට මෙතෙන්දී යෙදෙන විද්‍යුත් බලය අපිට හොයන්න පුළුවන්. විද්‍යුත් බලය කියන්නේ E වරක් Q නේ. ඒක ගුණ කරන්න ඕනේ ප්‍රවේගයෙන්. එතකොට විද්‍යුත් ශේෂ්ත්‍රීයතාවය අපි කලින් හෙව්වා. 3 mv වර්ගයට 4 qa තමයි විද්‍යුත් ශේෂ්ත්‍රීයතාවය. එතකොට ඒක ආරෝපණයෙන් ගුණ කරලා ප්‍රවේගයෙන්ුත් ගුණ කරනවා. එතකොට අපිට එනවා 3 mv ගණයට 4a. එතකොට අපි දන්නවා මේ ගැටලුවේ B ප්‍රකාශය දීලා තියෙන්නේ ඒ උත්තරේම තමයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් B ප්‍රකාශය හරියට. එතකොට මේක සැලකුවහම අපිට පේනවා මේ ප්‍රකාශ සියල්ලම නිවැරදි. ඒක නිසා අපිට 4 වෙනි උත්තරේ ගන්න පුළුවන්.